വിദ്വത് മനോപദേശിക മനോപ്രതികാര ശില്പിനി റോഷാനി പേരിസ് വിക്രമസിംഗ മഹാത്മ്യ അതത് മെതിരിയേ ടൈവിലായിരുന്നു അപ്പൊ മുളിമ ആയിബോവൻ ശുഭ സന്ധ്യാവ കീല ഒബതുവേ പിരികാണോ ആയിബോവൻ ശുഭ സന്ധ്യാവക് ഒബ സമറ്റന ഓ അത് ദിവസേ അപ്പൊ ഈ മാതൃകാവ വിധിയായിട്ട് അരങ്ങിന് തീയന്നെ പൗരുഷയ പൗരുഷയ കിയാന്നെ മുഖത്ത് പൗരുഷയ സംബന്ധം നെത്തി വന്ന് പുളുവാൻ ഗെട്ടുലു മുണുവാത് ഇതത് കലിന്ന് പൗരുഷയ ബെദാ വെൻ കരഗന്നെ കൊഹുമത് മേ ഹെമദേമ സംബന്ധം അത് ദിവസേ മേ വേലാവ തുന അപ്പി കഥാബഹ കരാന്ന് റോഷാനി പീരിസ് വിക്രമസിംഗ മഹാത്മേഗൻ തൊറുതുറു ദനക്കിയാകാന്ന് സുധനമിങ്ങിന്നോ എനിസ അപ്പി ബലാപുരത്വേന ഒബത് അപത് എക്ക മേ കെട്ടി കാലേ തുല സംബന്ധ വേവിക്കില്ല ഒബേ കെട്ടലു വിശദാകാൻ ബഹോ ദേവൻ മേ പൗരുഷയ ഹാ സംബന്ധ ദനക്കിയാകാന്ന് എമനം അപ്പി മുളിന്മ സുധനം ඔබෙන් විමසා දැනගන්න මොකක්ද පෞරුෂය කියලා කියන්නේ ඔව් පෞරුෂය කියලා කියනකොට මේ පෞරුෂය ගොඩනැගෙන්නේ කුඩා කාලේ ඉඳලම ඉතින් මේ කුඩා කාල පටන් ගන්න පෞරුෂය අපි මුණ රැකියාවක් කරත් මේ පෞරුෂය අපිට ඉතාමත් වැදගත් වෙනවා ඉතින් මේ අපි බලන විදිහ කතා බහ කරන විලාශය අපේ වචන පාවිච්චි කරන විදිහ අපේ ශරීර ඉරියව් වෙනස් කරන ආකාරය අපි අල අඳින පළඳින ආකාරය වාඩි වෙන ඇවිදින මේ හැම දෙයින්ම අපේ පෞරුෂය තිරණය වෙනවා. ඉතින් මේ පෞරුෂය ගත්තහම අපේ ජීවිතයත් එක්ක බොහෝම එකට බැඳිලා තියෙන දෙයක්. මේ පෞරුෂය අපිට හඳුන්වන්න පුළුවන් කෙටියෙන් කිව්වොත් අපි ගායනය සංගීතය හා නර්තනය වගේ කියලා. මොකද්ද ගායනය කියලා කියන්නේ? ගායනය කියන්නේ අපි පාවිච්චි කරන වචන, අපි එකිනෙකා පාවිච්චි කරන වචන. මේ වචන අපි එකම වචනේ පාවිච්චි කරත් අපේ සංගීතය වෙනස්. එකිනෙකා උච්චාරණය කරන විදිහ, එකිනෙකා කතා කරන විදිහ වෙනස්. දැන් ඔබ නිවේදිකාවක් හැටියට මම කියන දේම ඔබ කිව්වොත් ඒක වෙනස් විදිහකට ඔබ කියන්නේ. මම කියන්නේ තවත් විදිහකට. මේක ගුරුවරියක් කියලා පන්තියේ ගන්නන්න කතා කරොත් ඇය කියන්නේ තවත් විදිහකට. ඉතින් අපි එකිනෙකාගේ සංගීතය වෙනස්. ඒ වගේම මේ අපේ වචන සහ සංගීතයත් එක්ක අපේ ශරීර ඉරියව් බොහොම වැදගත් වෙනවා. ඉතින් මේ ජීවිතය කියන්නේ අපේ පෞරුෂය ගොඩනගා ගන්න පුළුවන් මේ ගායනය සංගීත නර්තනය අපේ ජීවිතය තුළ නිසියාකාරව තියෙනවනම් ඒ පුද්ගලයාට හොඳ පෞරුෂයක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් වචන පාවිච්චි කරන්න ඒ වචන නිවන්නත් පුළුවන් අපිට කෙනෙක්ව. ඒ එකම වචන ටික පාවිච්චි කරලා ඒ වචන වලින් දමල ගහන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපේ ශරීර ඉරියව් වලින් අපි කෙනෙකුට අපිට හිනා වෙන්න පුළුවන්. එයත් එක්ක හිනා වෙලා එයාව නිවන්න පුළුවන්. ඒ වගේම අපේ ඉරියව් වලින් එයාට සමච්චල් කරන්නත් පුළුවන්. ඒ වගේම මේ ශරීර ඉරියව් බලන්න පුළුවන්, රවන්න පුළුවන්, පිළිගන්න පුළුවන්, ගණන් ගන්න තු වෙන්න පුළුවන්, ආදරණීය වෙන්න පුළුවන්, ක්‍රූර වෙන්න පුළුවන්. ඉතින් ඔබ බලන්න ඔබ දිහා ඔබේ ගායනය, සංගීතය, නර්තනය මොන විදිහකට ඔබට අන් අයට සාධාරණයක් වෙනවද, ඔබේ පෞරුෂයට මේ සාධාරණයක් වෙලා තියෙනවද කියලා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ පෞරුෂය පිළිබඳව දුර්වලතා, අක්‍රමතා පිළිබඳව. ඔව්, ඒ කියන්නේ සමාජයට අපි මුණ දෙන ආකාරයෙන් ඒ මුණ දෙන ආකාරය අනුව තමයි පෞරුෂය කියන දේ අනිත් කෙනාට දිස් වෙන්නේ, අනිත් කෙනාට පේන්නේ කියන දේ නේද? ඔව්, අනිවාර්යෙන්ම. ඉතින් ඒ පෞරුෂය කියලා කියන දේ අපේ ඇතුළාන්තයෙන් පැමිණෙන දෙයක්. ඉතින් මම තව දිගින් දිගට ඒ පිළිබඳව කතා කරනවා. මම ඉස්සෙල්ලම කතා කරන්න යනවා මේ පැරනොයිඩ් කියන පෞරුෂ ගති ලක්ෂණ ගැන. ඉතින් මේ මෙවැනි පෞරුෂ තියන අය ඔබට තේරෙනවා නම් මට මෙවැනි ගැටලුවක් තියෙනවා කියලා ඔබට ඔබ දෙසට හැරෙන්න පුළුවන්. ඔබට තේරුම් ගන්න පුළුවන් සමාජයේ මේ අහවල් පුද්ගලයාට මෙවැනි ගතිගුණ තියෙනව නේද කියලා. මම ඔබත් එක්ක මෙහෙම කතා බහ කරගෙන යනකොට ඔබට යම් කිසි වැටහීමක් ඇති වේවි. ඉතින් මම ඉස්සෙල්ලාම කතා කරන මේ පෞරුෂ ගැටලු පළවෙනි ගැටලුව. ඉතින් මේ පෞරුෂ ගැටලු ඇත්තටම මානසික ආබාධිත තත්ත්වයටත් ගැනෙනවා. ඉතින් මේ පළවෙනි ගැටලුව ඉතාමත් දැඩි ලෙස අනිත් අයව අවිශ්වාස කිරීම, සැක කිරීම. ඉතින් මේ තත්වය කුඩා කල්ලිඳලම පැවතෙන දෙයක්. ඒ කියන්නේ කිසිම හේතුවක් නැතුව පුද්ගලයන්ව සැක කරනවා. දැන් මෙහෙම හිතුවොත් අල්ලපු ගෙදර
වැඩක් කරනවා කවුරු හරි බාස්ල ඇවිල්ලා වැඩ කරනවා. එතකොට මේ ගෙදර සැමියා කියනවා බිරිඳට ඔයා ඒ පැත්ත බලාගෙන ඉන්නවා කියලා. එතකොට ඇය මුළු තැන්ගේ වැඩක් කෙරුවත් වැරදි, එළියට ගියත් වැරදි, වතුර දැම්මත් වැරදි, හිතනවා මේ ඒ අයව බලන්න තමයි එළියට යන්නේ කියලා. ඉතින් ඒ වාසුන් ඇහෙලා මේ පැත්ත බැලුවත් වැරදි, කෑම කෑවත් වැරදි, බිමට බැහැලා ගියත් වැරදි. ඉතින් මේ වගේ හේතු විරහිතව සැක කරනවා. දැන් ස්වාමියාව ගත්තොත් බිරිඳ ඇය ඔහු කායික කතා කරත් වැරදි, දුරකථනයෙන් කතා කරත් වැරදි, කෙටි පණිවිඩ බලනවා මොක මොනවද යවලා තියෙන්නේ, කායිකද කතා කරේ. ඉතින් මේ වගේ ඒ අයම තීරණය කරලා ඒ අයම තීන්දු තීරණවලට නිගමනවලට එළඹෙනවා. ඉතින් මේ පැරනොයිඩ් චරිත ලක්ෂණේ එක කොටසක් තමයි ඒක. ඉතින් මේ අය හිතනවා හැම තිස්සෙම තමන්ට හානියක් කරයි කවුරු හරි, එහෙම නැත්නම් තමන්ගෙන් දෙයක් ගනීවි කියලා හිතනවා. දැන් අපිට හිතන්න පුළුවන් මෙහෙම කවුරු හරි ඒ කෙනෙකුට තේ කෝප්පයක් දුන්නත් එයා හිතනවා මොන හරි දාලා දීලා කියලා. එහෙම නැත්නම් තමන්ට මොන හරි කරලා තමන්ට හදි හුණියම් කරයි කියලා එයා හිතනවා, මට මොන හරි කවයි පොවයි කියලා. ඉතින් ඒ වගේම මේ තමන් ළඟ තියෙන බඩු බාහිරාදිය නිතර නිතර ගිහිලා බලනවා මේවා තියෙනවද, මේවා කවුරු හරි අරගෙනද කියලා. එයා හැම තිස්සෙම විමසිල්ලෙන් තමයි සමාජය ගැන සැකින් විමසිල්ලෙන් තමයි කල් ගෙවන්නේ. ඔව්, එතකොට ඔබටත් දැන් අපි වහගෙන ඉන්න කෙනෙක් නම් ඔබට හිතලා බලන්න පුළුවන් ඔබ නිරන්තරයෙන් ඔබේ පවුලේ අයව, එතකොට ඔබ ගැවසෙන සමාජ රැකියා ස්ථානය වෙන්න පුළුවන්, මෙන්න මේ වගේ චරිත ලක්ෂණ පෙන්නනවද ඔබ පෞද්ගලිකව, ඔබ අනිත් අය ගැන සැක කරනවද හැම වෙලාවෙම ඒ ආකාරයේ චරිත ලක්ෂණද තියෙන්නේ, නැත්නම් ඔබ වටේ ඉන්න කෙනෙක්ට මේ වගේ චරිත ලක්ෂණ තියෙනවද කියන හිතලා බලන්න පුළුවන්. ඔව්, දැන් මේ අය ඇත්තටම මිතුරන්වත් හේතු විරහිතව සැක කරනවා. තමන් ළඟ ඉන්න අයව ඒ අය හිනා වුණත් වැරදි, බැලුවත් වැරදි, ඒගොල්ලෝ උත්සවයකට ආරාධනා කරත් වැරදි, නොකරත් වැරදි. ඉතින් මෙහෙම අවිශ්වාස කරන අය තමන්ගේ පෙම්වතා, එහෙම නැත්නම් තමන්ගේ සැමියා, එයාගේ අම්මගේ අතින් ඇල්ලුවත් එයා කියන්නේ ඒකත් වැරැද්දක් හැටියට. දැන් අම්මලා කියනවා පුතාලට පුතේ පරිස්සමෙන් යන්න කියලා. ඉතින් ඔහු තමන්ගේ සැමියා වෙන්න පුළුවන්. එතකොට හිතනවා එයා මොනාටද මගේ සැමියාට කියන්නේ පරිස්සමෙන් යන්න කියලා. එතකොට අර අම්මා නේද මේ පුතාට කිව්වේ කියන එක අමතක වෙනවා. එතනටත් එන්නේ ඒ සැකේ තමයි එන්නේ. ඉතින් මේ වගේ සිද්ධි වචන ඔස්සේ මේ අය ගමන් කරනවා. පොඩි වචනයක් අල්ලගෙන, පොඩි සිද්ධියක් අල්ලගෙන, ඒක දිගින් දිගටම අල්ලගෙන අරගෙන ගිහිල්ලා බනිනවා. ඉතින් මේ කවුරු හරි කියනවා නම් තමන් ළඟ ඉන්න කෙනාට ලස්සනයි කියලා එයා හිතනවා අනේ මං කැතයිද, එයාට මොකද ලස්සනයි කිව්වේ, මට කිව්වේ නෑනේ. ඊට පස්සේ ඔක ගොඩක් හිතනවා, ගිහිල්ලා ඒ කියපු කෙනාගෙන් ප්‍රශ්න කරනවා ඇයි එහෙම කිව්වේ, මම කැතද. ඉතින් මේ වගේ අනන්ත විදිහට හිතනවා සහ ඒ සැක කරනවා, ප්‍රශ්න කරන්නත් මේ අය පෙළඹෙනවා. ඒ වගේම තමයි පොඩි ඇදපළඳුකමක් තිබුණත්, පොඩි වැරැද්දක් වුණත් ඒගොල්ලෝ අතාරින්නේ නැහැ, සමාව දෙන්නෙත් නැහැ. කොච්චර හේතු කියලා දුන්නත්, හේතු පැහැදිලි කරලා දුන්නත් මේ චරිත ලක්ෂණයේ තියෙන අය නිතරම තමන් හරි, තමන් කියන දේ හරි, තමන් හිතන දේ හරි, තමන් තමයි හරිම කෙනා, අනිත් හැමෝම වැරදි කියලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් මම මේ කතා කරේ පැරනොයිඩ් කියන චරිත ලක්ෂණයේ ඉන්න පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ ගති පැවතුම් පිළිබඳව. ඔව්, සමහර විට මට හිතෙනවා ඒ වගේ චරිත ලක්ෂණ තියෙන අය ගාව තියෙනවා කියන අවිශ්වාසය, තමන් ගාව තියෙන හැකියාවන් නිසියාකරෙන් හඳුනා නොගැනීම කියන. අනිවාර්යයෙන්ම. ඔව්, තමන්ට තමන්ව සැකයි කියලා කියන්නේ තමන්ව දකින්නේ නැතිකම, තමන් කෙරෙහි විශ්වාසයක් නැතිකම. ඉතින් ඒක තමයි මේ ආ සමාජය සැක කරන්නේ. ඔව්, තමන්ට තමන් විශ්වාස නැති වුණාම තමයි බොහෝ විට ඒ විදිහට සමාජය සැක කරන්න බලන්නේ කියන දේ තමයි විද්වත් මනෝපදේශිකා මනෝ ප්‍රතිකාර ශිල්පිනි රොෂාන පීරිස් වික්‍රමසිංහ මහත්මිය ආකාරයෙන් පෞරුෂ ලක්ෂණ සහ පෞරුෂයාශ්‍රිත ගැටලු සම්බන්ධයෙන් අද දවසේ මේ විදිහට කතා බහ. ඉතින් අපි දැකලා තියෙනවා සමහර වෙලාවට සමාජයේ ඉන්නවා ඉතාමත් දක්ෂතාවයන් තමන්ගේ හඳුනාගෙන ඒ දක්ෂතාවයන් තුලින් ඉස්සරහට යන කට්ටිය. ඒ කියන්නේ සමාජශීලී වෙන කට්ටිය කියලා කියන්නේ. ඊට අමතරව සමහර කට්ටිය ඉන්නවා මුළු ගැන්විලා. සමාජයේ ඉස්සරහට යන්නේ නැහැ, සමහර විට උත්සව අවස්ථාවලට යන්නේ නැහැ, තමන්ගේ නෑදෑ හිතවතුන් බලන්න යන්න අකමැත්තක් දක්වනවා. ඊට අමතරව
පොදුවේ මිනිස්සු ගැවසෙන ස්ථානවල කටයුතු කරන්න. එහෙමද තංග සමිති සමාගම් ඔස්සේ තමන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න මෙන්න මේ වගේ දේවල් වලට අකමැති කට්ටිය ඉන්නවා. මේකත් පෞරුෂ ඌනතාවයක්. එහෙමද තංග පෞරුෂ ගැටලුවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්ද? ඔව්, ඇත්තටම මම ඊළඟට කතා කරන්න හිතුවේ වෙනියු ගැටලුවක් සම්බන්ධව තමයි. ඉතින් ඊළඟ චරිත ලක්ෂණයේ මේ සමාජ සම්බන්ධතාවලින් ඈත් වී සිටීම විශේෂ ලක්ෂණයක්. ඉතින් මේ අය කුඩා කාලේ ඉඳලම සමාජයෙන් අයින් වෙලා ඉන්න තමයි කැමති. මේ අය පවුලේ අය එක්ක වුණත් ළඟ සම්බන්ධතා නැහැ. කිසිම දෙයකින් සතුටටපත් වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ අය ගෙදර හිටියත් අමුත්ත වගේ තමයි ඉන්නේ. එකිනෙකා ගැන දන්නේ නැහැ. හැඟීමක් නැහැ. අම්මා කෑවද? තාත්තා කීයටද ගෙදර එන්නේ? මල්ලි පන්ති ගිහිල්ලා ගෙදර ආවද? මේවා ඒ අයට දන්නේත් නැහැ. ඒවා දැනගන්න උනන්දුවක් උවමනාවකුත් ඒ අයට පවතින්නේ නැහැ. ඉතින් මේ නිතරම තනියම කරන වැඩකට තමයි මේ අය පෙළඹෙන්නේ. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් TV බලන එක, පොත් කියවන එක, එහෙම නැත්නම් කම්පියුටර් ගේම් එකක් ගහන එක. ඉතින් මේවා තනියම කරන ක්‍රීඩානේ. තනියම සතුට වෙන මාර්ග. ඒ වගේ දේවල් තමයි මේ අය හොයාගන්නේ. ඉතින් මේ සතුට ලබන දේවල් ඒ කිහිපයකට සීමා කරනවා. ඒ අය හිතන්නේ නැහැ මේ දේනුත් සතුට වෙන්න පුළුවන් නේද කියලා. එහෙම හිතන්නේ නැහැ. පොත් කියවනවා නම් ඒකෙන් විතරයි සතුටක් ලබන්නේ, ඒකම තමයි කරන්නේ. ඉතින් එයා TV බලන කෙනෙක් නම් ඒක විතරයි, ඒ සතුට ගිනෙන එකම මාර්ගය ඒක විතරයි. තෝරාගත් එක මාර්ගයක් හෝ මාර්ග දෙකක් තුනක් තමයි එම පුද්ගලයන් සතුව තියෙන්නේ. ඉතින් අදහස් බෙදා ගැනීමක්, සමීප මිතුරු ඇසුරක් මේ අයගේ දක්නට නැහැ. ඒ වගේමයි මේ අය කණ්ඩායම් වශයෙන් වැඩ කරන්නේ නැහැ. ශබ්ද වලට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතාමත් පැත්තකට වෙලා තමන්ගේ වැඩක් කරගෙන බොහෝම නිශ්ශබ්දව ඉන්න චරිත. ඉතින් මේ අයගේ දකින්න තියෙන තවත් එක් විශේෂ ලක්ෂණයක් තමයි මේ අය ගරු කළ යුත්තන්ට ගරු කරන්නේ නැහැ. සමාජයේ පිළිගත යුත්තන් පිළිගන්නේ නැහැ. ඒ අයට ඒ ගරුත්වය, ගරු මුහුමන් තමන්ගේ හිත තුලින් එන්නේත් නැහැ. ඒවා එළි දක්වන්නෙත් නැහැ, ප්‍රකාශ කරන්නෙත් නැහැ. ඉතින් ඒ වගේමයි ඒ අය කැමති නැහැ තමන්ට අවවාද උපදෙස් දෙන අයට. ඒ අය ඉන්නවනම් හිමීට ඒ අයව අයින් කරලා දානවා. ඒ දේවල් පිළිගන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරනවා. එවැනි පුද්ගලයන් සමග නුරුස්සන ස්වභාවයක් තමයි ඒ අය දකින්න ලැබෙන්නේ. ඉතින් මේ අය බොහෝම නිශ්ශබ්ද චරිතනේ. අපි කියනවා මේ සමහර වෙලාවට හරි සීතල චරිත කියලා. ඉතින් ඒ වගේ මේගොල්ලෝ හරිම අර ඒ විදිහේ සීතල චරිතයක්. මේ චරිත ලක්ෂණයේ විශේෂයෙන්ම දකින්න ලැබෙන්නේ මේ ඩිටැච්මන්ට් කියන විබැඳියාව. කා සමගවත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට තියෙන අකමැත්ත. ඒ තවත් එක් චරිත ලක්ෂණයක් මම කතා කරේ. ඔව්, ඒ කියන්නේ ඒගොල්ල තනියම ඉන්න තමයි හැම වෙලාවෙම කැමති, සහ තමන් නිවැරදි කියන මතය දරන්නත් සමහර අවස්ථාවල කටයුතු කරනවා කියලා තමයි ඔබ සඳහන් කළේ. ඔව්, ඒකනේ උපදෙස් අවවාද ගන්න කැමති නැති තත්වයෙන් මිදෙන්න එයයි කැමති නැහැ. හිතෙන්නේ මේක තමයි හොඳ විදිහ ඉන්න, මේක තමයි සුදුසුම ලෝකේ ජීවත් වෙන්න විදිහ කියලා තමයි ඕනම කෙනෙක්, මේ ඕනම චරිත ලක්ෂණයක් තියෙන කෙනෙක් හිතන්නේ තමන් හරි, මේක තමයි ඉන්න විදිහ, මේක තමයි හොඳම පර්සනැලිටි එක කියලා තමයි ඒ කවුරුත් පිළිගන්නේ හිතන්නේ. ඉතින් අපි ඊළඟ චරිත ලක්ෂණය ගැන කතා කරොත් මේ අය ළඟ හරිම අසාමාන්‍ය විශ්වාසයන් පවතිනවා. අසාමාන්‍ය විශ්වාසයන් කියලා කියන්නේ මේ මායාකාරී විශ්වාස. ඒ අය කියනවා එක එක දේවල් පේනවා කියලා කියනවා, දැනෙනවා කියනවා, කනට ඇහෙනවා, මට මේ කවුරු හරි ඇවිල්ලා කනට කියලා ගියා, මං මේ වගේ මායා රූප දකිනවා, මට දෙවියෝ ඇවිල්ලා කතා කරනවා මේ විදිහට කිව්වා, එහෙම නැත්නම් මං අද්භූත දේවල් දකිනවා. ඉතින් මේ අය නිරන්තරයෙන්ම මේ අද්භූත දේවල් ගැන කතා කරනවා, දකිනවා, සහ අසීමිතව එවැනි දේවල් විශ්වාස කරනවා. ඒ කියන්නේ නොපෙනෙන දේවල් එක්ක වැඩ කරනවා කියන විශ්වාසය අනිත් අයට ඇති වෙන විදිහට කටයුතු කරනවා. ඒවා වැඩිපුර විශ්වාස කරනවා. ඔව්, ඉතින් ඒ අයගේ විශ්වාසය තියෙන්නේ ඒ නොපෙනෙන අද්භූත දේවල් එක්කනේ. ඉතින් ඒ අය හිතන්නේ මේ ලෝකේ පවතින්නේ මේ අද්භූත දේවල් එක්ක කියලා. මේ දේවල් එක්ක ජීවත් වෙන එක තමයි හොඳ කියලා. ඉතින් මේ අය මේ තමන්ට නොයෙක් ශක්තියින් තියෙනවායි කියලා හිතනවා.
ඒ වගේම ඔබ දැකලා ඇති සමහර අය කියනවා ඔයා හිතන්නේ මොනවද කියලා මම දන්නවා. ඔයාගේ හිත මට කියන්න පුළුවන් මොනවද කියලා. ඒක අපිට ගොඩක් මේ හරි සුලබ දෙයක්. බොහොම සුලබ දෙයක් නේද? ඉතින් කියනවා මේ යන්නේ මට ඕන කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන්. මේ මට ඒ වගේ බලයක් තියෙනවා. එහෙම නැත්නම් ඉන්ද්‍රියන් පහයි තියෙන්නේ. මට 6 වෙනි ඉන්ද්‍රියක් තියෙනවා කියලා සමහර අය කියනවා. ඔව්, ඔයා හැරිද්දි මට කියන්න පුළුවන් ඔයා මොනවද කරන්න යන්නේ කියලා. ඔව් ඔව්. ඉතින් අපි සාමාන්‍යයෙන් එහෙම කියනවා. නමුත් එයින් ඔබට ගිය එහාට ගිය තත්වයන් බොහොම තියෙනවා. ඉතින් මේ අය මේ අමුතු කතා කියන හින්දා ඉතින් සමාජයේ සමහර අය හිනා වෙනවා. සමහර අය මේ අයව විශ්වාස කරනවටවත් වඩා මේ අයව මේ අයට කියවලා එක එක දේවල් විශ්වාස කරනවා වගේ පෙන්නලා මේ අයගේ කතන්දර අහලා පස්සෙන් යන්න ඇරලා හිනා වෙනවා. ඔව්, විනෝදයක් ලබනවා. විනෝදයක් ලබනවා මේ වගේ අයත් එක්කලා. ඉතින් මේ අය හිතනවා මේ අයව විශ්වාස එවන දේ කටයුතු කරනකොට මේ තමන්ව විශ්වාස කෙරුවයි කියලා පිළිගත්තයි කියලා විශ්වාස කරනවා. ඉතින් මේ මගේ අය මේ දෘෂ්ටි මායාවල් එක්ක තමයි ජීවත් වෙන්නේ. දැන් විශ්වාස කරන්න බැරි මොන විදිහටවත් හිතන්න බැරි අමුතු කතන්දර තමයි මේ අය කියන්නේ. ඉතින් ඒ වගේම මේ අය හරීම සැකින් සංකාවෙන් තමයි ජීවත් වෙන්නේ. අර මං කලින් කිව්වා වගේ. මොකද මේ අයගේ විශේෂත්වයම තමයි මේ අයගේ ජීවිතේ පිළිවෙලක් නැහැ. හරිම අපිලිවෙලයි. කතාවේ වුණත් ඒ කතාව හරි අපිලිවෙලයි. පටන් ගත්තේ කොහෙන්ද? මැද්දේ අන්තර්ගතය මොකද්ද? ඉවර කරන්නේ කොතනින්ද? මේ මම කා එක්කද කතා කරන්නේ? ඒ වගේ හරිම එහෙම තේරුමක් නැති කතා බහක් තමයි තියෙන්නේ. ඉතින් පෙනුමේ ඒ වගේම තමන් අඳින ඇඳුම්වල තමන් කරන වැඩපළවල ඒ හැම දෙයින්ම දකින්න ලැබෙන්නේ අපිලිවල. ඉතින් මේ චරිත ලක්ෂණ අයගේ තවත් එක් විශේෂ දෙයක් තමයි සමීප මිතුරන් නැහැ. ඔය ඕන කෙනෙක් එක්ක ඇසුරු කරනවා නමුත් සමීපයි කියලා කෙනෙක් නැහැ. ජීවිතේ පුරාම එක වගේම තියෙන දෙයක් තමයි අපිලිවල හැම අතින්ම දකින්නට පුළුවන්. ඔව්, දැන් මේ අපි කතා කරපු පෞරුෂ ලක්ෂණ හැම එකක්ම දිහා බැලුවහම සමාජ සම්බන්ධතාවලට මේ හැම දෙයක්ම ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා කියන දේ ඔබට උනත් පේන්නේ නැති. සමාජ සම්බන්ධතාව දෙන්නේ තමයි මේ හැමදේම මතුවලා පේන්නේ නේද? අනිවාර්යයෙන්ම සමාජයත් එක්ක අපිට නැතුව ජීවත් වෙන්න බෑ. අපේ අන්තර් පුද්ගල සම්බන්ධකම් තියෙන්න ඕනේ. අපිට තව එක්කෙනෙක් ඕනේ අපිට ජීවත් වෙන්න. අනිත් අයත් එක්ක කතා බහ කරන්න ඕනේ. මේ සමාජයත් එක්ක අපිට ගැටෙන්න ඕනේ. ඉතින් මේ සමාජයත් එක්ක ගැටිලා අපි සතුටින් ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේ අපිට සමාජය එක්ක සතුටින් ජීවත් වෙන්න මෙවැනි පෞරුෂ ඇත්තටම ලොකුම බාධාවක් වෙනවා. ඔව්, ඒ නිසා තමයි අපි කියන්නේ මේ පෞරුෂ ලක්ෂණ තමන්ට තියෙනවද, තමන් වටේ ඉන්න අයට තියෙනවද කියලා මූලික හඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙන්නේ. තමන්ට රෝගයක් තියෙනව හෝ තමන් වටේ ඉන්න කෙනෙක්ට රෝගාබාධයක් කියන මානසික රෝගාබාධයක් වෙන්න පුළුවන්, මෙහෙම ගැටලුකාරී තත්ත්වයන් තියෙන්න පුළුවන් කියන දේ ඔබ මේ හරහා දැනුවත් වෙනවනේ. ඒ හඳුනා ගැනීම නේද මූලික වශයෙන් වැදගත් වෙන්නේ. ඔව්, තමන්ට එවැනි තත්ත්වයක් තියෙනවා කියලා හඳුනා ගැනීමම එම ඒ තත්ත්වයෙන් ගැලවෙන්න මාර්ගය. මොකද යම් කිසි කෙනෙක් හිතනවා නම් මට මෙවැනි දෙයක් තියෙනවා මං මේකෙන් ගැලවෙන්න ඕනේ. එහෙමනම් අපිට අනිවාර්යයෙන් මේ තත්ත්වෙන් ගැලවෙන්න පුළුවන්කම. තමන්ට තමන් වෙනුවෙන් කළ නොහැකි දෙයක් නැහැ. තමන්ට තමන් හදාගන්න පුළුවන් හොඳම කෙනා තමයි තමන්. අනිවාර්යයෙන්. ඒක නිසා තමන් දෙසට හැරෙන්න පුළුවන් නම් තමන්ගේ අඩුපාඩුව දෙසට ඔබට හෙට ඉඳලා ඔන්න වයස් සීමාවක වුණත් මොන තරාතිරමක වුණත් තමන්ට තමන්ව පිළිගන්න තමන්ගේ අඩුපාඩුවක් හැටියට දකින්න පුළුවන් නම් නිවැරදි කරගන්න පුළුවන්. අපි දැකලා තියෙනවා සමහර වෙලාවට සමාජයේ ජීවත් වෙනකොට අනිත් අයව තලන පෙරලා ඒ අයගේ තියෙන සමහරට හොඳ දේවල් වුණත් නරක දේවල් විදිහට හිතලා ක්‍රූර විදිහට මිනිසුන්ට කතා කරන, එතකොට හැම වෙලාවෙම බනින, දෝෂාරෝපණය කරන, වැරදිම දකින පුද්ගලයෝ. ඒ වගේ චරිත ලක්ෂණ දකින්න තියෙන්නේ මේ පෞරුෂයේ ඕනතාවයන් නිසා නේද? ඔව්, ඒ අයට කියන්නේ සමාජ විරෝධී පෞරුෂ කියලා. ඒ අයගේ විශේෂ ලක්ෂණය තමයි අන් අයගේ අයිතීන් කඩ කරන එක. ඉතින් මේ තත්වය සමහර විට අවුරුදු 15 වගේ වයස් කාණ්ඩේ ඉඳලා ඉස්සරහට යන තත්වයක්. ඉතින් අපි ওই දැකලා තියෙනවා ගෙවල් වල බෙල් එක ගහලා ළමයි දුවනවා. ඔව්. ඊට පස්සේ මේ තව ළමයි ඉන්නවා
වැඩිහිටියොත් ඉන්නවා. පාරේ කහයිර පෙනි පෙනි පාරෙන් පනිනවා. ඉතින් මේ අර හැම තිස්සෙම අනිත් අයට අපහසුවක් ගෙන දෙන සහ තමන් නීති රීති කඩකිරීමක් කරන පොලිසියට වුණත් අත්අඩංගුවට ගත හැකි ආකාරයේ වැරදි තමයි මේ අයගෙන් නිතර නිතරම සිද්ධ වෙන්නේ. ඉතින් මේ අය හිතාමතාම ඒ අය නොදැනුවත්වම තමන්ගේ චරිත ඇතුළෙන් එන දේ නොදැනුවත්වම තමන් ඒ දෙයට පෙළඹෙනවා. ඉතින් මේ පාරේ යනකොට සමහර විට දැන් පොලිසිය ඉන්නවා වුණාට ඒ පොලිසිය ඉන්නවා කියලා දැන දැනත් මේ රජයේ අනුමත නීති රීති වලට කටයුතු කරන්න ඕනේ කියන දේ දැනගෙනත් ඒ වලට මේ විරුද්ධව කටයුතු කරනවා වෙන්න පුළුවන් සමහර විට මේ චරිත ලක්ෂණ තියෙන කට්ටිය. ඇත්තටම ඉතින් ඒකෙන් තමන්ට ලාභයක් නැහැනේ. ඉතින් මේ ලාභ ඇතත් නැතත් මේ අය වැරදි කරන්න බොරු කියන්න පෙළඹෙනවා. ඉතින් දැන් අපි හිතුවොත් වත්තක් ඇතුලේ ගහක් තියෙනවා නම් ඒ ගහට පොල්ලකින් ගැහුවා කියලා ගලකින් ගැහුවයි කියලා වැටෙන ගෙඩිය තමන්ට අයිති කරගන්න බෑනේ. ඒක වැටිලා එතන බිමට වැටෙනවා, මොනවා හරි අලාභහානි වෙනවා, නැත්තම් ගෙදර වහල කැඩෙනවා. නමුත් හරි කැමති වගේ දේවල් කරන්න මේ තමන්ට ලැබෙයි කියලා නෙමෙයි. තමන්ට කිසි වාසියක් නැහැ. තමන්ට ඒ ගහෙන් කඩපු ගෙඩිය තමන්ට ලැබෙන්නෙත් නැහැ. නමුත් අනිත් කෙනාට අලාභ හානියක් වෙනවා නම් ඕන දෙයකට ලෑස්ති. ඒක තමයි මේ චරිත ලක්ෂණය. ඉතින් මේගොල්ලෝ කුඩා දෙයටත් හරිම ආවේගකාරී. ෂණික කෝපය ඇති වෙනවා. ඉතින් හැම තිස්සෙම බලන්නේ අර වැරද්දකට රණ්ඩුවකට පැටලෙන්නම තමයි. ඒ කියන්නේ තමන්ගේ වැරද්දක් වගේම අනිත් අයගේ රණ්ඩුවලටත් විහිං පැටලිලා එන්නේ වගේ දේවල් වලට ලොකු කැමැත්තක් මේ අය දක්වනවා. අතින් පයින් ගහ ගන්න රණ්ඩු, ඒ වගේ ඒ රණ්ඩු සරුවල් වලට පැටලීමේ ප්‍රවණතාවය මොවුන් කෙරෙහි දක්නට ලැබෙනවා. ඒ වගේමයි මේ අයට ආරක්ෂාව පිළිබඳව කිසිම හැඟීමක් නැහැ. තමන්ගේ ආරක්ෂාව ගැනවත් අනිත් අයගේ ආරක්ෂාව ගැනවත් හැඟීමක් නැහැ. ඉතින් ඒක නිසා මේ අය ඔයගොල්ලෝ දැකලා ඇති බෝතල් කඩලා පාරේ දානවා. එතකොට කකුල් කැපෙනවා, ඒ ගැන හැඟීමක් නැහැ. සමහර අය මේ තමන්ගේ වත්තට සත්තු වෙනවා කියලා, බල්ලෝ බලල්ලු වෙනවා කියලා ඒ අයට වස දානවා. එතකොට පහුවදා උදේට නැගිටිනකොට මේ බල්ලෝ බලල්ලු, ගෙදර ඉන්න බල්ලා සහ කාක්කෝ කුරුල්ලෝ ඔක්කොම වත්තේ මැරිලා ඉන්නවා. ඉතින් මේව ගැන පිළිබඳව ඒ අයට දුකක් හැඟීමක් මෙහෙම වෙයි කියලා දුරදිග බැලීමක් හෝ එවැනි හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඔව්, ඒ කියන්නේ හොඳ නරක කියන දේ පිළිබඳව තැකීමක් කරන්නේ නැහැ. ඒකෙන් වෙන්න පුළුවන් ප්‍රතිවිපාක මොනවද කියලා දුරදිග විමසා බැලීමක් වෙන්නේ මතේ ඉඳලා කටයුතු කරන ආකාරයක් දකින්න. ඔව්. ඉතින් මේ අය මේ දිය වතුර පොකුණක් දැක්කත් ඒකේ ඒකට වස ටිකක් දානවා. මොකද ඒකේ මාළු ටික මැරෙනවා. මේ මාළු මිනිස්සු කෑවොත් මොකද වෙන්නේ? මේකෙන් සත්තු බොනවා, අනිත් සත්තුන්ට මොකද වෙන්නේ? ඒ වගේ අර කිසිම ආරක්ෂාකාරී හැඟීමක් නැහැ අන් අය කෙරෙහිවත් තමයි කෙරෙහිවත්. ඒ වගේම මේ වගේ ඔවුන්ගේ මේ කෙල්ලවරක් නොමැති වගකීම් රහිත ක්‍රියාවල් තමයි ජීවිතය පුරාම තියෙන්නේ. ඉතින් තමන්ට තුවාල වෙයි කියලා හිතෙන්නේ නැහැ. අනිත් කෙනාට තුවාල වෙයි කියලා හිතෙන්නේ නැහැ. වචනයක් පාවිච්චි කරන්නේ ඉස්සෙල්ලා ඒ කෙනාගේ හිත රිදෙයිද මේක කිව්වොත් කියලා හිතෙන්නේ නැහැ. ඒ වගේ මේ වටා පිටාව ගැන කිසිම තැකීමක් නැතුව බොහෝම ළඟ කල්පනා කරලා අනතුරුදායක දේවල් කරන චරිත ස්වභාවයක් තමයි මේ අයගේ දකින්න ලැබෙන්නේ. ඉතින් මේ අය අයුතු ලෙස බඩු භාණ්ඩ හොරකම් කරනවා, නීති විරෝධී ක්‍රියා කරනවා, මේ අන්ලියන් ලවා බොරු, ඒ කියන්නේ අන්ලියන් ලවා නීති විරෝධී දේවල් කරගන්න උත්සාහ කරනවා. ඒ වගේ ওই වගේ නොයෙකුත් දේවල් වලට නීති විරෝධී ක්‍රියාවන් වලට පැටලෙනවා. ඉතින් මේ චරිතේ මෙවැනි වූ ලක්ෂණයන් තියෙනවා. ඉතින් ඊළඟ චරිත ලක්ෂණය ගැන කතා කරොත් එවැනි චරිත ලක්ෂණට අපි කියනවා බෝඩර් ලයින් කියලා. ඉතින් මේ තමන්ට තමන් නැති වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ තමන් තනි වෙයි කියලා හිතනවා. තමන්ගේ වටේ පිටේ ඉන්න අය තමන්ට නැති වෙයි කියලා හිතනවා. සමහර විට ඒක ආත්මార్థකාමී හැඟීමක් කියලා කියන්න පුළුවන්ද? ඒක ආත්මార్థකාමී හැඟීමකටත් වඩා තමන් කෙරෙහි තියෙන අවිශ්වාසවන්තකම, තමන්ට තනියම නැගී සිටීමට තියෙන බය.
ඔව් ඒ බය නිසා සමහර විට ඒ අය කටයුතු කරනවා ඇති අනිත් අයව තමන් ලවා බැඳ තබා ගන්න අනිවාර්යයෙන් වැරදි ආකාරයෙන් හෝ කරනවා ඇති ඒ දේ. ඔව් ඒක ඒ අය මේ චරිත ලක්ෂණය බොහොම මේ බලනවා තමන්ගේ වටා පිටාවේ ඉන්න අය තියාගන්න බලනවා. ඉතින් දැන් අම්මා නිදාගත්තත් ඇස් දෙක නිදිනම් ඇස් දෙක ඇරලා බලනවා මැරිලාද කියලා. ඉතින් මේ අම්මට කියනවා අම්මේ නිදා ගන්න උනා පොඩ හයියෙන් හුස්ම ගන්න. ඔයා මැරෙයි කියලා මට බයයි. එහෙම නැත්නම් කියනවා ඔයා නිදාගත්තම ටිකක් හයියෙන් ගොරවන්න. එතකොට මම දන්නවා ඔයා මැරිලා නැහැ කියලා. ඉතින් දරුවෝ මෙන්න මේ වගේ කියනවා. ඒ කියන්නේ හැමතිස්සෙම මේ අනිත් කෙනා නැති වෙයි. එයා මැරෙයි කියලා බයක් තියෙනවා. ඉතින් මේ අය මේ ගෙදර අයගෙන් යැපෙන අය විදිහට ඔව් ඒ අය ගොඩක් වෙලාවට අනිත් අයගෙන් යැපෙනවා. දැන් මට හම්බ වෙලා තියෙනවා සමහර දරු ඒ අය මේ අම්මලාට ගමන් යන්න දෙන්නේ නැහැ. ඔව් ඒ අය පාසල් යන්නත් හරි අකමැති. ඒ හේතුව තමයි මේ නැති වෙයි. මං නැති වෙලාවේ අම්මා නැති වෙයි ගෙදර. එයාට මොනවා හරි වෙයි. මං එයාව බලා ගන්න ඕනේ. ඒ සමහර විට මේ සැමියන්ට සමහර සැමියන්ටත් ඔහොම බිරින්දෑවර සම්බන්ධයෙන් රැකියාවට යවන්නේ නැතුව ගෙදරට වෙලා තියාගන්න වෙලාවෙදිත් මට හිතෙනවා ඔය පෞරුෂ ලක්ෂණ තියෙන අයත් එහෙම කරනවා කියලා. සුළු වශයෙන් අඩු වැඩි වශයෙන් මේ පෞරුෂ ලක්ෂණ ඔවුන් තුලත් තියෙනවා. ඉතින් ඒ ඒ කාරණා ඉතින් මේ මේවා ශක්තිමත් හැබැයි ඔවුන් තුල මෙහෙම ලොකු ශක්තිමත් බැඳීම් නැහැ. යාළුවන් අතර හිටියත් යාළුවෝ හිටියත් එකයි නැතත් එකයි. නමුත් අර වටා තමන්ගේ වටේ ඉන්න පුද්ගලයෝ තමන් ආදරය කරන පුද්ගලයන්ව බොහොම ළඟින් තියාගන්න තමයි මේ අය උත්සාහ කරන්නේ. ඉතින් මේ අයගේ තියෙන ලොකුම දුර්වලකම තමයි තමා කවුද කියන එක. මේ සෙල්ෆ් ඉමේජ් එක මොවුන්ට බොහොම දුර්වලයි. ඒ කියන්නේ තමන් කවුද කියන එක හඳුනාගන්නේ නැහැ. ඔව් තමන් කවුද කියන එක හඳුනාගන්නේ නැතුව තමන්ට නොගැලපෙන ක්‍රියාවල් වල නිරත වෙනවා. දැන් අපි දැකලා තියෙනවා සමහර ගැහැණු ළමයි පිරිමි ළමයි බොන තැන්වලට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක මත්පැන් බොනවා. එතකොට මේ තමන් කවුද කියන දේ තමන් වටහාගෙන නැහැ. තව පිරිමි ළමයි දැකලා තියෙනවා ගැහැණු ළමයි එක්කලා ගිහිල්ලා ඇඳුම් තෝරනවා. ඒ අයගේ ඇඳුම් තෝරනවා. ඉතින් මේ මේ බස් එකට නැග්ගත් ඒ අය කරන කියන දේවල් තමන් මේ කවුද, තමන් කොතනද ඉන්නේ, තමන්ගේ රැකියාව මොකක්ද, තමන් මේ කොහෙද යන්නේ, මේ මොන මොන විදිය ප්‍රතිරූපයක් තමන්ට තියෙන්නේ, ඒ තමන්ගේ පෞල් පසුබිම මොකද්ද, මේ කිසි දෙයක් හිතාගන්නේ කවුරු හරි හොය කරන දෙයක් මොනවා හරි කරනවා. මේ අයගේ හැටි එහෙම තමයි. ඉතින් මේ අය හරීම ආවේගකාරී බවක් තියෙනවා. ඉතින් තමන්ට හානි වෙන දේ නිතර කරනවා. මත්ද්‍රව්‍ය, මත්පැන් වලට ඒ වගේම හානිදායක ආහාර නිතර ගන්නවා. තමන්ට ඇඟට හොඳ නැති දේවල්, ඒ වගේම හානිදායක ස්ථානවලට මොවුන් නිතර යනවා. වාහනයක් ගත්තත් ඉතා වේගයෙන් පදවනවා. ඉතින් මේ තමන්ගේ ජීවිතයට හානිදායක වෙන දේවල් තමයි මොවුන්ගෙන් නිරන්තරයෙන්ම සිද්ධ වෙන්නේ. ඒ වගේමයි මේ සියදිවි නසා ගැනීමේ ප්‍රයත්න, ඒ වගේම ඒවට නිකන් තර්ජනය වෙනවා මේගොල්ලෝ. ඒ කියන්නේ දැන් සමහර අම්මලත් මේ වගේ කරනවා. කියනවා මේ පුතේකුට දුවේකුට කියනවා ඒ 9ක් ගත්තේ නැත්තම්, ඒ 3ක් ගත්තේ නැත්තම් මං කෝච්චියට පයින්නවා කියලා. ඔව්. එතකොට අනිසි විදිහට බලපෑම් කරනවා අනිසි චරිතවල. අනිසි විදිහට බලපෑම් කරනවා. ඒ වගේම කියනවා ඒ 3ක් ගත්තේ නැත්තම් මම මූදර පයින්නවා කියලා. ඉතින් අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඒ අම්මට ඒ දරුවා අන්තිමට ඒ ප්‍රතිඵලය නැති වුණාම ඒ දරුවා ඒ අම්මා කියපු දේ කරනවා. ඔව් සමහර වෙලාවට මේ දැන් පහුගිය කාලේ මාධ්‍ය ඔස්සේ වර්තා වුණා සේද විනාසා ගැනීම මේ වගේ දේවල්, ඒ වගේ කතන්දර ඇතුළට හොයලා බලනකොට මෙන්න මේ වගේ චරිත ලක්ෂණ තියෙන අය නිසා සමහරට මේ දේවල් වෙන්න ඇති නේද? ඔව් ඇත්තෙන්ම. ඉතින් අර තමන්ට වෙන තර්ජනයෙන් බේරෙන්න තමන් ඒ දේ අනිත් කෙනාට කලින් කරනවා. ඒක තමයි මේ ගොඩක් වෙලාවට ඉතින් සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ සමහර බිරින්දෑවරුන් තමන්ගේ සැමියන්වත් මේ විදිහට පාවිච්චි කරනවා, වහ බොනවා කියලා කියලා තමන්ට උවමනා දේ ගෙනත් දෙන්න කියනවා. එහෙම නැත්නම් මට මේ ගේ ලියලා දෙන්න, නැත්නම් මං වහ බොනවා. සමහර ඉන්නවා අම්මලා තමන්ගේ දරුවාගේ කටට වහ කුප්පිය තියලා කියනවා මට මේ දේ ගෙනල්ලා දෙන්න, අද හවස වෙනකොට මේක ගෙනත් දෙන්න, නැත්නම් මේ ඉන්න ගේ මගේ නමට ලියලා දෙන්න, නැත්නම් දරුවට වහපොන. කාටද වහපොන්නේ? තමන්ගේම දරුවට. එහෙම දරුවාගේ කටට වහ කුප්පිය තියලා තර්ජනය කරන අම්මලා ඉන්නවා තමන්ගේ සැමියාට කියලා අවශ්‍යතා කරගන්න. ඉතින් එවැනි අය මෙවැනි මානසික ආබාධිත
ගණයට වැටෙන පෞරුෂ ලක්ෂණ තියෙන අය. ඉතින් මේ අය මානසික වශයෙන් හරීම අස්ථාවරයි. අනුන් තමන්ට රිදෙව්වා කියලා තමයි හැම තිස්සෙම කියන්නේ. නිතරම චෝදනා කරනවා, මතක් කර කර බයිනවා, අරයා මෙහෙම කෙරුවා, මෙයා මෙහෙම කෙරුවා, මට එයා සැලකුවේ මෙහෙමයි. මේ අතීත කතන්දර සමහර වෙලාවට, ගොඩක් වෙලාවට එහෙම දෙයක් වෙලත් නැහැ, හිතින් මවාගත්තු දේවල් හිතේ තියාගෙන නිරන්තරයෙන්ම බැනවදිනවා. පෙරවැරදිත් එක්ක සමහරට ජීවත් වෙනවා දිගින් දිගටම. දිගින් දිගටම දිගින් මවාගත්තු වැරදි බොහොමයක් මේ අයගේ තියෙන්නේ. ඉතින් මේ අය තදින්ම හිස් බවක් තියෙනවා. වැඩක් කරන්නේ නැහැ, වගකීමක් නැහැ. දැන් උදේට නැගිටලා අම්මා කෙනෙක් නම් දරුවන්ට කෑම ටික හදලා දීලා පාසල් යවන්න ඕනේ කියන වගකීම නැහැ. තමන්ගේ සැමියා වෙනුවෙන් යුතුයකම් කරන්න ඕනේ කියන ඒ වගකීම නැහැ. දරුවෝ පාසල් ගිහිල්ලා එනවා නේද, ඒ අයට කාණ්ඩ ටිකක් හදලා තියන්න ඕනේ නේද කියන ඒ එවැනි වගකීම් ගන්නෙ නැහැ මේ අය. නිකන් තමන්ට තමන් නෑ, නිකන් පාවෙන ලෝකෙක වගේ තමයි ජීවත් වෙන්නේ. කිසිම වගකීමක් ගන්න කැමති නැහැ. ඉතින් මේ අය මේ දිගින් දිගටම පවතින කෝපකාරී ගතිය, පොඩි දෙයටත් කේන්ති යන ගතිය, රණ්ඩුවට පැටලෙනවා, මේ දේවල් පවුල තුළ නිරන්තරයෙන්ම තියෙනවා. ඒ වගේම මේ අයට පිටස්තර අයත් එක්ක වුණත් බොහොම කාලයක්, වැඩි කාලයක් එක්කෙනෙක් එක්කලා එකට ගැටිලා ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ අයගේ මේ සමාජ සම්බන්ධතා, නිවසේ කටයුතු, නොපෑහෙන ගතිය දිගින් දිගටම පවතිනවා. ඉතින් මේ තවත් එක් චරිත ලක්ෂණයක්. ඉතින් මම අද ඔබට කතා කෙරුවා චරිත ලක්ෂණ පහක් පිළිබඳ. ඔව්. මේ පස් ආකාරයක පුද්ගලයෝ. ඉතින් මේ සමහර අය, මෙවැනි පෞරුෂ තියන අය, සමහර පුද්ගලයෝ හිතනවා පෞරුෂය ගොඩනගා ගන්න නම් ටිකක් අපි කෑ ගහලා කරලා ඉන්න ඕනේ කියලා. ඔව්. ඒ කියන්නේ තමන්ගේ මතය ප්‍රකාශ කරන අනිත් අයට, ඒ කියන්නේ පෞරුෂය කියන දේ සමාජෙ මේ වැරදියට වටහා ගන්නවා. දැන් අපි ස්වාමි පුරුෂවල හිත පුරුෂයන් හිතනවා පොඩ්ඩක් මේ මගේ විරිඳට පොඩ්ඩක් ගුටි බැට දුන්නාම, මේ ගැහුවාම තමයි හොඳ, එයාව ගහලා තමයි හදාගන්න ඕනේ. ළමයි ගැන තියෙනවා නේද දෙමාපියන්? ඔව්, ළමයි එහෙමත් තියෙනවා. ඉතින් මෙහෙම හිතනවා පොඩ්ඩක් මේ අරක්කු සිගරට් පොඩ්ඩක් බීපුවාම තමයි පිරිමියෙක්ගේ පෞරුෂය ගොඩ නැගෙන්නේ කියලා හිතනවා. එහෙම නැත්තම් පිරිමියෙක්ද කියලා හිතනවා. ඒ වගේම අපි මේ කාන්තාවන් වුණත් හිතනවා, ඉතින් අර ටිකක් කොණ්ඩෙ කපලා දාගත්තාම තමයි, එහෙම නැත්තම් පාට ටිකක් ගාගත්තාම තමයි පෞරුෂය එන්නේ කියලා. පෞරුෂය කියන දේ බාහිර ස්වරූපයක් එක්ක බාහිර ස්වරූපයෙන් ගන්න උත්සාහ කරනවා. බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳලා ලොකු ගණන්වල ෂර්ට් එකක්, ලොකු ගණන්වල සපතු දෙකක් දාපුවහම, මිල අධික වාහනයක ගිහම ලොකු පෞරුෂයක් ගොඩ නැගෙනවා කියලා මේ අය හිතා ගන්නවා. මට මේ ඇතුලේ තියෙන දේවල් වහගන්න පුළුවන් මේ දේවල් වලින් කියලා තමයි හිතන්නේ. නමුත් එවැනි දේවලින් තමන්ගේ පෞරුෂයට හානි වෙනවා මිසක්, එවැනි දේවල් වලින් පෞරුෂයක් ගොඩනගා ගන්න අමාරුයි. පෞරුෂයක් ගොඩනගා ගන්න පුළුවන් තමන්ගේ ඇතුළාන්තිය ශක්ති මත් පෞරුෂයක් තියෙනවා නම් මේ වටපිටාවෙන් එන දේවල් ඔබට ආශිර්වාදයක් වෙයි, හොඳ පෞරුෂයක් ඔබට ගොඩ නැගේවි. ඉතින් මේ අය මේ පෞරුෂ ලක්ෂණ ගැන අපි කතා කරා පෞරුෂ පහක් පිළිබඳව. ඉතින් මේ පෞරුෂ තියෙන කෙසේ වෙතත් අපි පුද්ගලයන් හැටියට අපි හිතන්න ඕනේ තැනට ගැළපෙන ලෙස ජීවත් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ ඉස්සරහා කතා කරපු පෞරුෂ පහේදිම තැනට ගැළපෙන ලෙස ජීවත් වීමක් අපි දක්නට ලැබුණේ නැහැ. ඉතින් මේ අදහස් බෙදා ගැනීම, ආදරෙන් ජීවත් වීම මේ බොහොම වැදගත් වෙනවා තමන්ගේ පෞරුෂයට. ඒ වගේමයි තමන්ගේ එක වගේ ගතිගුණ තියෙන, එකම රැකියාව කරන අයට, තමන්ට අදහස් ගැළපෙන අයට ආදරය කරනවා වගේම තමන්ට නොගැලපෙන අදහස් දරන අයට, නොගැලපෙන විනෝදාංශ කරන අයට, තමන් කරන්නේ නැති දේ කරන අයට අපි ගෞරව කරන්න ඕනේ. අනිත් අයගේ මතවලට, අනිත් අයගේ විනෝදාංශ වලට, අනිත් අයගේ හැකියාවන් වලට, අනිත් අයගේ රැකියාවන් වලට අපි ගෞරව කරන්න ඕනේ. උදාහරණයක් හැටියට හිතුවොත් කුණු කසල අයින් කරන පුද්ගලයා. ඒ අය, අපි හැමෝගෙම කුණු කසල අයින් කරනවා. ඒ වැඩේ ඔබට මට කරන්න බෑ. අපි ඒ රැකියාවට, ඒ පුද්ගලයන්ට ගරු කරන්න ඕනේ නේ. අපි පාරේ යනකොට අපේ සපත්තුවක් කැඩුනොත් අපි තනි කකුලෙන් ගිහිල්ලා අපි කකුල දෙන්නේ සපත්තු මහන කෙනාට. ඒ කෙනා ඒ සපත්තුව මහලා දුන්නොත් තමයි අපිට ගමන යන්න පුළුවන් වෙන්නේ.
හැමෝටම ගරුත්වයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ගරුත්වය දෙන්න ඕනි කියන එකයි. ඒ කරන්නේත් රැකියාවක්, ගෞරවණීය රැකියාවක්. ඒ තැනට අපි ගෞරව කරන්න ඕනේ. ඔබට කොච්චර ලොකු පොල්වත්තක් තිබුණත් මේක කඩලා දෙන්න කෙනෙක් නැත්තම් ඔබට ආදායමක් ලබන්න බැහැ. අනිවාර්යයෙන්ම. දැන් ඔබ වෙනේ අය පිනවනවා, සමාජය පිනවනවා, කතා කරනවා, සංගීතය දෙනවා, මේ වෙනේ මාධ්‍ය ජාලාවන් වලින්. ඉතින් එවැනි දේවලින් අපි සැනසෙනවා. මේ මිනිස්සු දේවල් ලබා ගන්නවා, දේවල් අලුත් දේවල් දැනගන්නවා. ඉතින් මේ කොච්චර ලොකු සේවාවක්ද වෙන්නේ. ඒ වගේ හැම කෙනෙක්ම මේ සමාජයට ලොකු සේවාවක්, ඔබට මට ලොකු සේවයක් කරනවා. ඉතින් ඔබට කරන්න බැරි දේ තව කෙනෙක් කරනකොට ඒ දේ අගය කරන එක, ඒ දේවල් වලට ගෞරව කරන එක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒක පෞරුෂයේ ඉතාමත් හොඳ ලක්ෂණයක්. තමන් වටේ ඉන්න අයට ආදරය කරනවා වගේම අනිත් අයට ගෞරව කරන එක. නිරන්තරයෙන්ම සත්‍යවාදී වෙනවා, ඇත්ත කතා කරන එක. ඉතින් බය වෙන්නේ නැතුව දැන් තමන්ට කොච්චර ඒ දේ වටේම ඉන්න අය කිව්වත් මේක හරි කියලා තමන්ට හිතෙනවා නම් නෑ, ඒක මම කරන්න ඕනේ නෑ, ඒක වැරදි කියලා. තමන් ඒක වැරද්දක් හැටියට දකිනවා නම් තමන් ඒක නොකර ඉන්න එක තමයි හොඳ. දැන් යාළුවෝ අරක්කු බොනවා කියලා, යාළුවෝ මත්පැන් පානය කරනවා කියලා තමන් ඒක කරන්න ඕනේ නෑ, කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම හැම කෙනෙක්ම කරනවා නම් ඒ වැරදි දෙයක්, තමන්ට හරි දේ කරන්න පුළුවන්. ඉතින් ඒකට හොඳ ශක්තිමත් පෞරුෂයක් තියෙන්න ඕනේ. ඉතින් අපි කාටවත් බයේ නැතුව තමන් දෙසට හැරිලා තමන්ව විශ්වාස කරලා හරි දේ කරන්න පෙළඹවීමක් තමන් තුළ ඇති කරගන්න එක හොඳ ආත්ම විශ්වාසයක් තුළින් හොඳ පෞරුෂයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම මේ බය මානසිකත්වය, බයාදු මානසිකත්වය අයින් කරලා ජීවත් වෙන එක ඉතාම වැදගත්. ඉතින් මේ බයාදු මානසිකත්වය පෞරුෂයකට ලොකු තර්ජනයක්, හානියක්. ඉතින් අපි මේ ගොඩක් දෙනෙක් ඔය හරි බයයි, හොල්මන් වලට බයයි, යක්කුන්ට බයයි, අරය එහෙම කියයි කියලා බයයි, අනේ යා මෙහෙම හිතයිද කියලා බයයි. ඒ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ට හරිනම්, මේ තමන් කෙරේ විශ්වාසයක් තියෙනවා නම් බයාදු වෙන්නේ නැතුව, කාටවත් ඔළුව නමන්න නැතුව, සමහර අය දෙකට තුනට නැමෙනවා, එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් නිවැරදි නම්, තමන් කියන දේ, තමන් කරන දේ පිළිබඳව තමන්ට වගකීමක් ගන්න පුළුවන් නම් ඒක තමයි තමන් තුළ තියෙන හොඳ මානසිකත්වය සහ හොඳ පෞරුෂය. ඒ වගේම ගරු කළ යුත්තන්ට ගරු කිරීමත් ඉතාම වැදගත් වෙනවා. මම අර කලින් කිව්වා වගේ යහපත් වචන, යහපත් ඉරියව්, යහපත් විදිහට උච්චාරණය කරන එක, අන් අයට හානියක් නොවන වචන පාවිච්චි කරන එකත් හොඳ පෞරුෂ ලක්ෂණයක්. ඉතින් මේ මම අර කලින් අපි කතා කරා වගේ තමන් පිළිබඳව හොඳ දැක්මක් ඇති කරගන්න ඕනේ. තමන් පිළිබඳ හොඳ විශ්වාසයක්. ඉතින් මේක, මේ චරිත ලක්ෂණ ඔබට තුල තියෙනවා නම් ඔබ දෙසට මේ රාත්‍රියේ හැරෙන්න පුළුවන්. අතීතය ගෙවිලා ඉවරයි. අතීතයේ ඔබ මොන චරිත ලක්ෂණයක් පහු කරත්, මොන මොන දේවල් කරත්, හෙට දවසේ සුදු කොළයක් වගේ ඔබ ඉදිරියේ තියෙනවා. ඉතින් මේ කොළේ ලියන එක ඔබ සතුව තියෙන්නේ. ඔබ මොන රැකියාවක් කරත්, මොන වයස් ඛණ්ඩයක හිටියත්, ඔබට මේ රාත්‍රියේ තමන් දෙසට හැරිලා තමන්ගේ වැරැද්දි හදාගෙන හෙට දවසේ ඉඳලා සුදු කොළයක් වගේ තියෙන අනාගතයේ ලස්සන්ට ලියලා හොඳ අනාගතයක් පටන් ගන්න පුළුවන් හොඳ පෞරුෂයක් එක්ක. ඉතින් ඒ බලාපොරොත්තුව, ඒ අදහස මම ඔබ ළඟ තියලා මම අද දවසේ නිහඬ වෙනවා. ඔව්, අතීතය කියන දේ ගෙවිලා අවසානයි. මේ මොහොත දක්වා ඔබෙන් සමහර විට වැරදි දේවල් වෙන්න ඇති, ඔබ දැනුවත් හෝ නොදැනුවත්. ඒ දේවල් ඔබ මේ මොහොතේ හඳුනාගත්ත නම්, මට තියෙන්නේ මෙන්න මේ වගේ දුර්වල පෞරුෂ ලක්ෂණ කියන දේ හඳුනාගත්ත නම්, ඒ දේවල් නිවැරදි කරගන්න අදම හිතන්න මේ මොහොතේදීම. එතකොට පුළුවන් මේ වර්තමානයේ ඔබ කරන දේ තුළින් අනාගතයේ ශක්තිමත් වෙන්න. ඔබ වටේ කවුරු හරි ඉන්නවා කියලා හිතනොතින් මේ දුර්වල පෞරුෂ ලක්ෂණ තියෙන ඒ කෙනාට උදව් කරන්න පුළුවන් කියන දේ අපි මේ මොහොතේදී මතක් කරන්න කැමතියි. අද දවසේත් අපිත් එක්ක පෞරුෂ ලක්ෂණයන් සම්බන්ධයෙන් කතා කරන්නට එකතු වුණා විද්වත් මනෝපදේශිකා, මනෝ ප්‍රතිකාර ශිල්පිනී රොෂානි පීරිස් වික්‍රමසිංහ මහත්මිය. අද දවසේ අපි පෞරුෂ ලක්ෂණ පිළිබඳවනේ කතා කළේ. ඉතින් මේ පෞරුෂ ලක්ෂණ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගැටලු තියෙනවා, අපි දන්නවා මේ වෙලාවේ අහන් ඉන්න අයට. ඉතින් මේ ගැටලු විසඳා ගැනීමට හොඳම උපදේශිකාවක්
මගේ මේ දකුණු පස්සෙන් වාඩි වෙලා ඉන්නවයි තමයි විද්වත් මනෝපදේශිකා මනෝ ප්‍රතිකාර ශිල්පිනි රොෂානි පීරිස් වික්‍රමසිංහ මහත්මිය. කවට හරි කෙනෙක්ට ඔබතුමිය සම්බන්ධ කරගන්න ඕන නම් කොහොමද ඔබතුමියව සම්බන්ධ කරගන්නේ? ඔව්, මම හැම සිකුරාදාම මේ ගමුවේ මෙත්මා මෙඩිකල් සෙන්ටර් එකට පැමිණෙනවා. ඉතින් උදේ 11 ඉඳලා මාව මුණ ගැහෙන්න පුළුවන් මෙත්මා මෙඩිකල් සෙන්ටර්ෙහිදී. ඒ වගේම මොරටුවේ වෙල්නස් මෙඩි ක්ලිනික්ෙහිදීත් මාව මුණ ගැහෙන්න පුළුවන්. මගේ පෞද්ගලික දුරකථන අංකය 0777-34-84-639 0777-34-84-639. ඔව්, අද දවසේ පෞරුෂය පිළිබඳව අපි කතා කළා. පෞරුෂය අනුව වර්ග කරන්න පුළුවන් වර්ග කිරීම් පහක් පිළිබඳව, ඒ වර්ග කිරීම් අනුව හඳුනා ගන්න පුළුවන් චරිත ලක්ෂණයන් පිළිබඳව හඳුනා ගැනීමක් කළා. ඒ වගේම ඒ පෞරුෂ ලක්ෂණ හඳුනා ගැනීමෙන් අනුතරව තමන්වම කොහොමද වෙනස් කරගත යුත්තේ කියන දේ පිළිබඳවත් අපි අද දවසේදී කතා බහ කළා. එහෙමනම් බෙහෙවින් ස්තුතිවන්ත වෙන විද්වත් මනෝපදේශිකා මනෝ ප්‍රතිකාර ශිල්පිනි රොෂානි පීරිස් වික්‍රමසිංහ මහත්මියට අද දවසේත් මේ සම්බන්ධයෙන් කතා කරන්නට, අපිට බොහෝ දෙනාට තිබෙන මානසික ගැටලු පිළිබඳව කතා කරන්නට එකතු වීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. මට